සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගයි ආදාත් එකතු වෙන්නේ. නිල නයිහිමියන්ගෙන් තවත් සහන ලැබෙයි කියන බලාපොරොත්තුවත් එක්ක දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල දැන්. සජිතුයි රංජිතුයි පක්ෂීන් එළවන්න සමගි ජනයේ හිටපු සභාපති සේනක සැරසෙයි. ඩයිනලාගේ පුටුවේ හිඳගත් රහුමාන් ඩයිනලාගේ බලය ගැන කියයි. KDU වෛද්‍ය උපාධියේ ඇත්ත කතාව ආරක්ෂක ලේකම් හෙළි කරයි. මෛත්‍රීගේ පාස්කු හෙළිදරව්ව ගැන මාලිකාකන්ද මහේස්ත්‍රාත් කඩිනම් විමර්ශනයක් ඉල්ලයි. නයහිමියන්ගේ සහනය ගැන අධිපති නන්දලාල් දැඩි බලාපොරොත්තුවක. ඩොලර් බිලියන 1.8ක ආයෝජන ගිවිසුම් රැයේදීම අත්සනට. ඕලෙවල් නිසා විභාග කොමසාරිස් CIT මාධ්‍යටත් කලාවටත් අනූපමේය සේවයක් කළ KD රංජිත් ජීවිත කලාවෙන් සමුගනී. සාකච්ඡා බිඳ වැටෙයි. ඊස්රායලෙන් රපාවලට ප්‍රහාර. 20:20 යන ශ්‍රී ලංකා පිළ එළියට. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. සමිත හිතකර බවට සායනිකව තහවුරුයි. දැන් රුපියල් 110ක අනුමිලකට. සහයෝගය දෙන්න. ඔලෙ හැමෝගේම ආරක්ෂාවට ඩෙටෝල් පුරුද්දට හුරු වෙමු. නෙස්ලේ නෙස්ටමෝල්ට් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. පැන්ඩා බේබිවල ශාක්‍මය ගුණ ඔබේ දරුවාටත්. පැන්ඩා බේබි ස්වභාවිකයි ආරක්ෂිතයි. සමකි ජනපලවේගේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මත්තුම් බණ්ඩාරයන් මහතුරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සමකි ජනපලවේගේ අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනකද සිල්වා මහතා පවසනවා. ඩයිනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයක් දැරීමට නිත්‍යානුකූල සුදුසුකමක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළා. අධිකරණයෙන් ලැබුණු නියෝගය සම්බන්ධයෙන් ඩයිනා ගමගේ මහත්මිය මාධ්‍යමෝ කැඳවමින් කරුණු දැක්වූවා. ඇගේ එම කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළවනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නඩු තීන්දුව ඇත්තටම පිළිගැනීමට පුළුවන් කමක් නැහැ මට. මේකේ පිටිපස්සේ තිබුණ කුමන්ත්‍රණය, ඒ කියන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණය. මට කියන්න තියෙන්නේ ගෑනුන්ට ඔච්චර බය වෙන්න එපා. විපක්ෂ නායකතුමා, මහලේ කම්ලා, ඔය ඉන්න බණ්ඩාරලා, ලැජ්ජ නැද්ද? එච්චරටම මම ඔයගලන්ට අභියෝගයක් වුණාද? ඊළඟ පාර්ලිමේන්තුවත් එනවා. මම මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා. මේ රටේ නීති අනුව එපිල් එකකට යන්න පුළුවන් නම් ඔව් මම ඒක එපිල් කරන්න ලෑස්ති. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා. ඩයනගමගේ හිම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙනවා නම් ඒක ඇගේ අයිතිය. හැබැයි මම විශ්වාස කරනවා ඩයනගමගේ හිම කරන්න ගන්න නැහැ කියලා. මම ඒකට අභියෝගයක් හැටියට කියනවා පුළුවන් නම් ඒක කරන්න කියලා. මොකද ඇයට මේ අවුරුදු 3 හමාරකම නඩුකරය තුල ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා තහවුරු කරන්නවත් පිටන්නේ නෙවෙයි කියලා කරුණු කාරණා ඔප්පු කරන්නවත් කිසිම කාරණයක් ඉදිරිපත් කරගන්න බැරි වුණා. ඒ වගේම ඩයනගමගේ ඊයට චෝදනාවක් කරනවා මේක පැහැදිලිවම සජබේ පිටි මගේ පිටිපස්සෙ ඉන්නව කුමන්ත්‍රණයක් කියලා. නෑ, සජබේ කියන පක්ෂයේ නීති අනුකූලභාවය ඇ කියන විදිහටම මාත් පිළිගන්නවා. අද අභියෝගයට ලක් වෙනවා මේ කාරණාත් එක්ක. අදටත් ගිහිල්ලා බලන්න මගේ YouTube එකේ තියෙනවා මම හිටපු මැතිවරණ කොමසාරි මහින්ද දේශප්‍රියත් එක්ක කරපු සාකච්ඡාවක වොයිස් රෙකෝඩින් එකක්. දැන් ඔහු මොනා කිව්වත් ඒක වොයිස් රෙකෝඩින් එක ඇහුවොත් ඒකේ තියෙනවා මේ සජබේ ට්‍රාන්ස්ෆර් වෙච්ච විදිය, ඒක පාර්ලිමේන්තු පනතට උල්ලංඝනය කරලා වෙච්ච කාරණා කියලා. සජිත් ප්‍රේමදාස ඇයි ඩයනට විරුද්ධ වචනයක්වත් කියන්නේ නැති? ඒගොල්ලන්ගේ ගනුදෙනුව හින්දා. මොකද සජබේ ඩයනගේ කටට බයයි. මම ඩයනට කියන දැන්වත් කතා කරන්න, සජබේ ගැන කියන්න තියෙන ඔක්කොම රහස්තික කියන්න. ඒ වගේම මම කියන්න කැමති ඩයනා ගමගේට මේ ආරක්ෂාව තදින්ම ලැබෙන්නේ හර්ෂ ඉලුක්පිටිය කියන වර්තමාන ආගමන විගමන පාලකවරයා විසින්. මේ අතර ඩයිනා ගමගේ මහත්මියගෙන් හිසූ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ සඳහා සමගි ජනබලවේගින් නම් කළ මුජිබි රහුමන් මහතා තීවරු දුන්නා. I wish
you all the best. Thank you. Thank you. මෙතර තමන් සමගි ජනපලවේගෙන් නිරපීමේ තීරණය බලරහිතකරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමද ලබන 28 වනදා කැඳවර ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් අක්කමුවේ අද කැඳවුවා. එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දැක්වුවා. ඔහු ඉල්ලා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දනුන් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අදාළ පෙත්සම ලබන 28 වනදා කැඳවන ලෙසත් පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධ තීරණය එදින දැනුම් දෙන ලෙසත් නියම කෙරුණා. මෙහි වග උත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගී නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මන්තුම් බණ්ඩාරයන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. කෙසේ වුවද ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන සේනකද සිල්වා මහතා කියා සිටින්නේ මෙම දෙදෙනා සමගි ජනබලවේගින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. මම සමගි ජන බලවේගයේ නැමැති පක්ෂයට පක්ෂය ලබා දීලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පක්ෂයේ නායකයා කරලා දයනගමගේ මැතිනිය ස්ටෙප් ඩවුන් වෙලා මහලේකම් කමින් රංජිත් බද්දුම් බණ්ඩාරට මේක ලබා දුන්නේ. මේක තමයි මැතිවරණ කොවසාරිස් කාර්යාලයේ තියෙන 100% ඩොකියුමන්ට් එක, ඔරිජිනල් ඩොකියුමන්ට් එක. මම උඩින් අසං කළා තියෙනවා දයනගමගේ මහත්මිය මේ පැත්ත අසං කළා. ඊට පස්සේ තමයි රංජිත් බන්තු බණ්ඩාරයි සජිත් ප්‍රේමදාස අසං කළා තියෙනවා. මමනේ වත් කරන්නේ. වත් කරන්න ඉස්සෙල්ලා අපි ජනාධිපති මැතිවරණ තුනකට, මහ මැතිවරණ තුනකට, පලාත් සභා මැතිවරණ තුනකට, පාර්ලිමේන්තු සභා මැතිවරණ තුනකට මේ පක්ෂෙන් තරඟ කරලා තියෙනවා. ඩයන වැඩ පෙන්නලා ඔය තනතුර ගත්තේ. ඒකට ගියා කියලා තමයි තරහ වුණේ. සජිත් ඇඬුවා මාත් එක්ක අවකෝතු උත්තේ. මට මේක කරන්න එපා කියලා. ඩයන නැතුව බෑ ඩයනම ඕනේ ඩයනම ඕනේ කියලා. මං කිව්වා අන්තිමට මං කිව්වා ඩයන උතුම්මහගේ වයිෆ් නෙමෙයිනේ. ඩයන ගන්න තීරණයක් ගන්නද? ජලනේ යනවා නෙමෙයිනේ මේ. ඊට පස්සේ මෙතුමා කරේ වැඩේ මොකද්ද? පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ පක්ෂ ඉන්නවා නම් මේ පක්ෂ විතරයි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු දෙනාගේ තනතුර අහෝසෙනවා කියලා ක්ලෝස් එකක් ගත්තා. ඒ ක්ලෝස් එක අනුව එතුමාගෙන් වල කපා ගත්තා. මොකද එතුමා මේ වෙලාවේ දැනුත් රංජිත් මන්තුම් බණ්ඩාර UMP පක්ෂ සමාජිකයෝ එක්කෙනයි UMP පක්ෂ සමාජිතෙක් නොවන්නේ ඔය පක්ෂේ. ඔය හර්ෂ විතරයි ඉල්ලාස්සලා තියෙන්නේ. අපි මේක නඩුව ගෙනියනවා. ගෙනියලා පක්ෂය තහනම් වීමක් වෙන්නේ නැහැ. පක්ෂය බිඳුව පවතිනවා. මෙතුමාගලාගේ තනතුරු අහිමි කරලා අපිට අවශ්‍ය මිනිස්සු දාගෙන මේ පක්ෂය ඉස්සරහට ගෙනියනවා. මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාව එතුමාට ලැබිලා ඉවරයි කියන කතාව කියලා තියෙනවා. එහෙම ලැබිලා ඉවරයි කියන කතාවක් කොහෙද තියෙන්නේ? දැන් එහෙම ලැබිලා ඉවරයි නම් එහෙනම් දැන් මොකද්ද මෛත්‍රී වෙලා තියෙන්නේ? පක්ෂයක් කියලා කියන්නේ රටේ ජනතාවට අයිති දෙයක්. දැන් ලිඛිතව තියනවාද එතුමා තාමත් එක්සත් ජාතික පක්ෂ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා අපිට ඇෆිඩෙවිට් දීලා තියෙනවා. ඔක්කොම දීලා තියෙනවා. උසාවි ඉදිරිපත් කරලා තියෙනවා. මෙතුමා තාමත් පක්ෂයේ සමාජිකයෙක් කියලා. ඒ වගේම මද්දුම් බණ්ඩාර නඩු දාලා තියෙනවා. මාව පක්ෂෙන් අයින් කරන්න එපා. තාම නඩු යනවා. මේ අතර අද මාර්ලිමින්තු මන්ත්‍රීවරු එක්ලිස දිවුරුන් තීමෙන් අනතුරුව මොචබි රෞමාන් මාතා මාතිවිදින් හමුවේ මෙලෙස කරුණු දැක්වූපා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ඩයනා ගමගේගේ පක්ෂයක් නෙමෙයි මේ පක්ෂය. මේ පක්ෂයේ ඩයනා ගමගේ එක වකවානුවක එතුමිය මේකේ ලේකම් වෙලා හිටියා. එච්චරයි. රංජිත් මන්තුම් බණ්ඩාර අපේ හිටපු ඇමැතිතුමාව ලේකම්වරයෙක් හැටියට ඒ පක්ෂයේ විසින් පත් කරලා තියෙනවා. ඉතින් එච්චරයි. ඒ හින්දා එතුමිය මේකේ ලේකම්වරයෙක් හැටියට හිටියයි කියලා ඒ පක්ෂයේ එතුමියගේ කියලා එහෙම එකක් නෑ. මේ තනි පුද්ගලයන්ට පක්ෂ තියාගන්න බෑ ලංකාවේ. දැන් ඩයනා මන්ත්‍රීතුමිය අභියාචනා කරන්න හදනවා යලිත්. එහෙමනොත් ඔබතුමාට මොකද වෙන්නේ? මට මොකුත් වෙන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මේ අපේ රටේ තියෙන ඉහළම අධිකරණේ මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඉතින් ඊට එහා අධිකරණයක් නෑ. ඉතින් මම දන්නේ නෑ එතුමිය කොහොමද ආයි මේ අභියාචනයක් ඉදිරිපත් කරන්න යන්නේ කියලා. එහෙනම් ඒකයි මගේ මන්ත්‍රීකමට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එතුමිට මන්ත්‍රීකම දුන්නේත් පක්ෂය. මට මන්ත්‍රීකම දීලා තියෙන්නේත් පක්ෂය. ඒ හින්දා මේ ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ විපක්ෂෙන් කිව්වා සිංහයෙක් වෙනවා කියලා. ඇත්තද සිංහයෙක් දාවේ? ඇයි වහට පේන්නේ මොන වගේද? අපි ඉස්සරහට බලමු. මේ අතර සමගි ජනබලවේගයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කෙරුණා. ඩයනා ගමගේ මැතිනිය මේ පක්ෂ සෑදීම සම්බන්ධයෙන් කළේ මෙච්චරයි. එතුමිය ආයදුම් පත්‍රයක් ඉදිරිපත් කළා පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා. එළ අපේ ජාතික පෙරමුණ මංගල සමරවීරට අයත් පක්ෂය තමයි ඒ පක්ෂය. දැන් අපේ රටේ නීතිය කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ පුරවැසි භාවයෙන් නැති පුද්ගලයෙකුට ඒ විදිහේ ඉල්ලීමක් කරන්න බෑ කියලා පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්. හැබැයි මැතිවරණ තරම් කරන්න ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පුළුවන් කමක් නැහැ. දැන් ඩයනා ගමගේ මැතිනිය සමගි ජනබල වේගයේ කිසිම මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනා අත්සන් කළා නැහැ. එම නිසා අල්ප මාත්‍රයක අවදානමක්වත් ඇතිවන්නේ නැහැ සමගි ජනබල වේගයේ වර්තමාන පාර්ලිමේන්තුවේ අසුන් ගැන සින කිසිම මන්ත්‍රීවරයෙකුට. අපිට මේ පක්ෂය ගැන අපි ගණදෙනුව කරේ 2000
19 2020 සාමාන්‍ය මේ රටේ ක්‍රමයේ තමයි තියෙන ධ්‍යාපන දේශපාලන පක්ෂයක් කරන් ඒකට මේක අනුගත කරන එක. ඉතින් අපි මේ විදිහට තමයි කටයුතු කරේ. අපි ආරම්භ මේකේ මධ්‍යකකාරක සභාවට අපේ අය කාණ්ඩායම් පත් කරගත්තා. මේකේ සභාපති විදිහ නායකයා විදිහ සජිත් ප්‍රේමදාස මහත්මයා පත් කරා. මේකේ මහාලේකම් විදිහට මාව පත් කරගත්තා. ඊට පස්සේ මේ පක්ෂය අපි සමගි ජන බලවේගයේ විදිහට අපි අත නම් වෙනස් කළා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකෙන්කට නීත්‍යානුකූල පක්ෂයක් විදිහට අපි දැන් කටයුතු කරනවා. මේ සම්බන්ධව ප්‍රශ්නයක් පැනනගුණා 2020 පිරිසක් අධිකරණයට ගියා මේ පක්ෂේ නීත්‍යානුකූල නැහැ කියලා. අධිකරණේ තීන්දුව කරා නැහැ මේක නීත්‍යානුකූල පක්ෂයක් කියලා. මැතිවරණයට ඉස්සෙල්ලා අපිට ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිපියක් දීලා තියෙනවා මේ පක්ෂේ නීත්‍යානුකූල ලියාපදිංචි කර පක්ෂයක්. මේ පක්ෂ සභාපති නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා, මේ පක්ෂේ මහලේකම් රංජිත් මහත්මයා. ඒ අනුව තමයි අපි පහුගිය මැතිවරණේ නාම යෝජනා ඉදිරිපත් කරේ. සමගි ජන බලවේගෙන් මමයි ඒ නාම යෝජනා පත්‍රවලට අස්සම් කරේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට සිසුන් 120ක් ඇතුළත් කර ගැනීමට එරෙහිව හඬ නගන අයට ඊ කදිම උත්තරයක් ලැබුණා. ඒ හාටෝක් විත් සුධර්මන් සංවාදයට එක් වූ ආරක්ෂක ලේකම් විශ්වමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන්. ඇතැම් නිලධාරීන්ට අයි පොදු සමාව දෙන්න ඔබතුමා එච්චර කැමැත්තක් නැත්තේ? නිලධාරීන් කාටවත් මේ සැරේ පොදු සමාව නැහැ. ඒකට හේතුව තමයි සුධර්ම නිලධාරියෙක් බිහි කරනවා කියන්නේ නිකම් මේ මල් පැලයක් හිටවල මලක් දෙල්ලනවා වගේ වැඩක් නෙවෙයි. නිලධාරියෙක් බිහි කරන්න මොනතරම් මුදලක් මේ රටේ ජනතාවගේ සල්ලි වියදම් කරන්න ඕනද? අවුරුදු දෙකහමාරක පුහුණුවක් ලැබලා තමයි නිලධාරියෙක් එළියට එන්නේ. ඒ පුහුණුව ලබන කාර්යරත ඒ නිලධාරියට වැටුපක් ගෙවනවා. අවුරුදු දෙකහමාරක් උගන්නලා ග්‍රැජුවේට් කෙනෙක් කළා. ඊට පස්සේ ඒ මනුස්සයාව බොහොම අභිමානවත් විදියට බොහොම ලස්සන පෙළපාලියක් තියලා ජනාධිපතිතුමා අතින් කඩුව දීලා ඊට පස්සේ ගෙදරිය ගමන් එයාපෝට්ටෙන් පැනලා යනවා. කරන්න බෑ සුධර්මන්. එහෙම කරොත් අපි සොරවුව හරිනවා. තව තව අය පැනලා. එතකොට කවුද මේ රටේ ජාතික ආරක්ෂාව ගෙනියන්න හමුදාවල ඉතුරු වෙන්නේ කවුද? ඒ මානසිකත්වයෙන් නිලධාරීන්ට ගියාම මේකේ නවතින්නේ නැහැ. ඊට පස්සේ හුඟක් නිලධාරීන්. එහෙම බෑ. ඒ අයට සරෙන්ඩර් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ අය ඇවිල්ලා සරෙන්ඩර් වෙලා ඊට පස්සේ ගන්න ඕන ක්‍රියාමාර්ගය අරගත්තට පස්සේ ගෙවන්න ඕන ගන්න ගෙවලා යන්න පුළුවන්. එහෙම නේද පොදු සමාවට ඒක දෙන්නේ අපි අර කොල්ලන්. කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන මේ දවස්වල හරි කතා බහක් කරලා තියෙනවා. මේ ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පීඨයට වදා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වෙනවා. අපිට තේරිච්ච දෙයක් තමයි අපේ අවශ්‍යතාවයට අපි හමුදාවට බඳ ගන්න ළමයින්ට විතරක් උගන්නන එක අපරාධයක්. මොකද තව අපේ රටේ දරුවන්ට උගන්නන්න මේකේ කැපැසිටි එක තියෙනවා කියලා. ඒ වගේම අපේ රටේ විශ්වවිද්‍යාලවල තියෙන වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙන්න බැරි වෙච්ච ළමයින්ව සල්ලි තියෙන දෙමව්පියෝ මොකක් හරි කරගන්න පුළුවන් අඩු ගානේ ඉඩමක් විකුණලා හරි යවනවා පිට රටට. යවලා උගන්නලා වෛද්‍යවරු කරලා මෙහෙට යනවා. යන සල්ලි කන්දරාව මේ රටින් පිටට මෙතකයි කියලා නිම කරන්න බෑ. ලේසි නෑ කොතලාවල විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් ලබා ගන්න. සම්පූර්ණ ඒ ක්‍රමවේදයට යොදලා ඒකේ එක්සෑම් වලට තියලා සමහර ළමයි ඉතාමත් හොඳින් ඒ එක්සෑම් පාස් වුණා. නමුත් ඒක පාස් කරගන්න බැරි වෙච්ච තව කොටසක් විශ්වවිද්‍යාලයෙන් එළියට යන්න සිද්ධ වුණා. ආපු පළියට හැමෝම පාස් කරන්නේ නෑ ඒ ස්ටෑන්ඩඩ් එක. ඒයි මේ විරුද්ධ වෙන්නේ? ඇයි මේ කෑ ගහන්නේ? එතකොට අපිට කැපැසිටි එක දෙනවා. අපිට විශාල හොස්පිටල් එකක් තියෙනවා. බෙඩ්ස් 700 ගානක් තියෙන. අපිට ඔපරේෂන් තියටර්ස් 20ක් තියෙනවා. අපිට ICU බෙඩ්ස් 67ක් තියෙනවා. එච්චර විශාල හොස්පිටල් එකක්, ටීචින් හොස්පිටල් එක. අපිට තව ළමින්ට උගන්නන්න පුළුවන් සුධර්මන්. ඒක නිසා තමයි අපි කිව්වේ කැපැසිටි එක තියෙන එකේ අපි අපේ රටේ මේ ළමයින්ට උගන්නමු. එහෙම කියලා තමයි ගරු ජනාධිපතිතුමා කිව්වේ ඕගොල්ලන්ට පුළුවන් නම් ඩේ ස්කෝලර්ස්ලා විදිහට අරගෙන මේ ළමයින්ට උගන්නන්න කියලා. ඒක නිසා තමයි අපි දැන් මේ සැරේ ළමයි 120ක් අරගන්න ලෑස්ති කරලා තියෙන්නේ ඩේ ස්කෝලර්ස්ලා විදිහට පළවෙනි වතාවට. දැන් ඒ ඇප්ලිකේෂන් මට මතක විදිහට 800 ගානක් හරි 900 ගානක් හරි දැනට ඇවිල්ලා තියෙනවා. එතනින් more than 100 applications ඉසෙට් ස්කෝ එක 1.6 වලට වඩා වැඩි, ළමයි 100කට වැඩිය. සාමාන්‍ය සාමාර්ථ 3ක් අරගන්න ළමෙක් නේපාලෙ ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙලා ඇවිල්ලා මෙහේ අර එක්සෑම් එක කළා පාස් වුණාම එයා වෛද්‍යවරයෙක් විදිහට පිළිගන්නවා. එතකොට අපිට මෙච්චර පහසුකම් තියේදී මෙච්චර වෛද්‍යවරුන් බිහි කරපු වෛද්‍ය පීඨයට බැරිද තව මේ රටේ අහිංසක අම්මලා තාත්තලා ළමයි 100ක් අරගෙන ඒ ළමයින්ව දොස්තරවරු කරලා එළියට දාන්න? මේක මොනතරම් අසාධාරණ දෙයක් ගැන විරුද්ධව කතා කරන්නේ? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ඇති බව කියන ප්‍රකාශය පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකන ලෙස මාලිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අභේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසද එම නියෝගයේ සඳහන්.
මහේස්ත්‍රාත්වරයයි මෙම නියෝගය සිදු කළේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනවලට අදාළව නඩුව කැඳව අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පාර්ශවකරුවන් කීප දෙනෙකු මෙම නඩුව පවරා තිබුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි බල පනත් කිටුම්පත තුළින් විශේෂ අමාත්‍යවරයාට අත්නූ මතික බලයක් ලබා දී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ චෝදනා එළවුණා. මෙම කිටුම්පතට එරෙහි පෙත්සම් විභාගීයදිකත් අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතායි මෙම චෝදනාව එල්ල කළේ. මෙම පනත් කිටුම්පත තුළින් ජනාධිපතිවරයාට නොදවෙනි ඵලයක් විදුලි බල විශේෂ අමාත්‍යවරයාට ලබා දී ඇති බවද ඔහු පැවසුවා. නමකිය අපරාධකරුවන් කීප දෙනෙකු සමග අවිචාවාරම් කරමින් රුපියල් ලක්ෂකරණින් මුදල් එපයූ බවට චෝදනා එල්ල වී ඇතැයි කියන පොලිස් පරීක්ෂක සමන්ශ්‍රී පද්මලාල්ද සිල්වා යන අය ලබන ජූලි 16 වනදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව පොලිස් නීති කොට්ටාශයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සැක්කාර පොලිස් නිලධාරියා ගුණ කළ අපේක්ෂිත ඇපේට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් නිලධාරියා ගුණ කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරය වෙනත් දිනයක් සඳහා යොමු වූ බැවින් එහි නියෝගය ලැබෙන තෙක් ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියා. කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලකැන්වීමට තවත් වැඩසටහනක් අද හඳුන්වා දුන්නා. ඒ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී දම්මික පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි. කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් සමාජයේ බලගන්වන මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමේ උත්සවය නෙළුම්පොකුණ පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හිංසන විරෝධී අභිනයන් සමාජගත කිරීම මෙහිදී සිදුවුණා. ඔහු නිසා ඔබට අපහසුවක් දැනෙනවාද? ඔබට අපහසුවක් දැනෙන මොහොතේම ඊට එරෙහිවන්න. ඔබට උපකාර අවශ්‍ය බව හැඟෙනවද? මට උදව් අවශ්‍යයි. ඔබට ආරක්ෂාවක් උපකාරයක් අවශ්‍ය බව ළඟ සිටින අයට දැනුම් දෙන්න. හැබැයි මේ කතාවට වෙනස් අවසානයක් දෙන්න නම් ඔබේ නැහැට සිදුව අපහසුතාවට පුංචි සංඥාවකින් සමාව අය දෙන්න. ඇගේ නිදහසත් අභිමානයත් ගෞරවාන්විතව සුරකිමු. එය පුරවැසි සැමගේ වගකීමක්. අදට ලෝකේ තියෙන්නේ එඩියුකේෂන් කියනක විතරයි. අපි අද ඉඳලා ඒකට අතින් කරන සංඥා තුනක් ඉදිරිපත් කරා. ඒතර ඒකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ සයිබර් වලින්, ඒ කියන්නේ සෝෂල් මීඩියා වලින් වෙන හිරිහැරවලටත් ඒකෙම ඉමෝජිස් තුනක් අපි හදලා තියෙනවා. ඒතර මේ ඉමෝජිස් තුනෙන් ඕගලන්ට පුළුවන් කවුරු හරි දෙයක් අනවශ්‍ය පින්තූරයක් හරි වීඩියෝ එකක් හරි එවුවොත් එයාට පළවෙනියෙන්ම අර දකුණු අත මෙතනට කරලා අරින්න මම මට මේක හිරිහැරයක් කියලා. එතකොට එයාට පුළුවන් එයාගේ ඉමෝජි එක එවන්න අතාලම් කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ඒකත් අහන්න නැතුව දෙවනි පාරටත් එවනව නම් කියන්න ඕනේ මට ඔයා හොඳටම හිරිහැරයක් මම මේක පබ්ලික් එකට දැනුම් දෙනවා කියලා. අනිත් එක කැමරෙහිකට මේ ඇක්ෂන් එක ගත්තට පස්සේ අද AI එක්ක ඒ මනුස්සයව ඕනනම් ඕන තැනක ඒ රූපෙත් එක්කම ඒ කරදර කරන මිනිහව එනකොටම කියන්න පුළුවන් අන්නේ යාරේ යනවා කියලා. මොකද කාන්තාවකට ශබ්ද නගා කෑ ගහන්න තරම් ආත්ම ශක්තිය අඩුයි. ආත්ම ශක්තියක්ම නැතුවම නෙවෙයි. මොකද මේ ප්‍රශ්නෙන් පස්සේ වෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි කමර තමයි කෑනෝ ගා ඉන්නේ. ඉතින් මම හිතනවා මේ වගේ අතින් කරන සංඥාවක් එක්ක ඒ වගේ ප්‍රශ්න අඩුවෙයි. ආණ්ඩුවක් හැටියට අපි කාන්තාවන් සවි බල ගන්නන්ට පියවර කීපයක් අරගත්. විශේෂයෙන්ම ජනාධිපතිකම භාරගත්තයන් පස්සේ ඒ අමාරු කාලෙදී කාන්තාවන් වින්ද දුක මම දන්නවා. සමහර පවුල් ගෙනිච්ච කාන්තාවන් නිසා, අම්මා නිසා. නැත්තම් අද ඒ පවුල් එහෙම තියෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරලා දුන්නා. හරි දුක් වින්දා. තමන් ආහාර ගන්න නැතුව අනික් අයට ආහාර දුන්නා. ඒ නිසා දැන් අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්ට පළවෙනි පියවර ගන්න අවස්ථාවේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන්නත් කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට අපි දැන් 52ක් ඉදිරිපත් කළා කෙටුම්පත් දෙකක්. එකක් තමයි කාන්තාවන් සවිබල ගැන්වීමේ 50 කෙටුම්පත. දෙවැනි එක තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වයේ 50 කෙටුම්පත. මේ දෙකෙන්ම කරන්නේ එක පළමුවෙන්ම කාන්තාවන්ගේ සවිබල ගන්නවන්ට කොමිසමක්පත් කරනවා. ඒකට කාන්තාවන් තමයි ඉන්නේ සමාජිකයන් හැටියට. මේ කෙටුම්පත් දෙක ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මෙතෙන්ට
මේ වැඩසටහනත් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳ නැකත් වෙලාවක ඇවිල්ලා තියෙනයි බලාපොරොත්තු වෙන්නේ කතානායකතුමාගේ ආධාරය ඇතුව එන මාසේ ජූනි මාසේ නැත්නම් ජූලි මාසේ කෙටුම්පත් දෙකම සම්මත කරන්න. එහෙනම් අවුරුදු 20කට 25කට පස්සේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මේ පනත් මෙතන ගෙනත් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ පනත් වලින් තවත් අලුත් නීති ලැබෙයි කියලා. ඩොලර් බිලියන 1.8ක ආයෝජන ගිවිසුම් අද රාත්‍රියේ අත්සන් කරන බව රාජමාත දිලුම් අමනුග මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඔහුගේ 2023 වසරේ මුල් භාගයේ රටේ දිනු තත්ත්වයක මාස 6ක අවුරුද්දක් තමයි අපිට ඔහුගේ වසරේ තිබුණේ මේ ආයෝජන කටයුතු පිළිබඳව කටයුතු කිරීම සඳහා. මුල් භාගයේ සිදුවෙච්ච වෙනස්කම් හා ජනාධිපතිතුමා පත් කිරීමෙන් පසුව නිකුත් රාජ්‍ය ආයතනවල තරතුරු තානාන්තරවල සහ ඒ මෙහෙයුම් කටයුතු වල කරපු වෙනස්කම් වල ප්‍රතිඵලයක් හැටියට ඒ මාස 6 කොටසේ විතරක් අග කාර්තුවේ විතරක් අපිට ඩොලර් බිලියන 1.8ක ආයෝජන අත්සන් කරන්න හැකියාව ලැබුණා. 2023 වසර සඳහා අත්සන් කරන ආයෝජන ඒ වසර තුළම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් තමයි ඔබතුමාලට දකින්න පුළුවන් භූමියේ ක්‍රියාත්මක වෙනවා. ICT හෝල්ඩින්ග්ස් නැත්නම් වෙල්කම් හොටෙල්ස් කියන පහුගිය දවස්වල යුද්ධ වෙච්ච තරුපහේ විශාල හෝටල් සංකීර්ණ හෙට අනිද්දා යුද්ධ කිරීමට තියෙන ජෝන් කීල් සමාගම විසින් යුද්ධ කරන්න තිබෙන වෝටර් ෆ්‍රන්ට් රෙසිඩෙන්සීස් ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති ඒ පහුගිය වසරේ ඩොලර් බිලියන 1.8 අයත් ව්‍යාපෘති හැටියට අපිට ගන්න පුළුවන්. ඊට අමතරව කොළඹ ඔපෙනෙන නමුත් ආයෝජන කලාප තුළ ක්‍රියාත්මක වෙන තවත් විශාල ව්‍යාපෘති කීපයක් එකතු වන තමයි ඒ ඩොලර් බිලියන 1.8ක් බවට පත් වෙලා. නමුත් ඒ කොටස අපි පහුගිය වසරට තමයි ගණන් හදලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ වසර ඇතුළත. ඒ ආයෝජන කිසිවක් අපි මේ වසරේ මුල් කාලතුවවත් ඇතුළත් කරලා නැහැ. ඒවා 2023 වසරට අයින් කරලා තියෙන ඩොලර් බිලියන 1.8ට ඇතුළත් ආයෝජන. මේ වසර සඳහා මුදල් අමාත්‍යාංශය විසින් අපිට ඩොලර් බිලියනයක තමයි ඉලක්කය ආයතන ප්‍රවර්තන අමාත්‍යාංශයට ඉලක්කය තියලා තියෙන්නේ. අපිට සතුටු වෙන්න පුළුවන් මේ වෙනකොටත් අපි ඒ ඉලක්කය සම්පූර්ණ කිරීම අවශ්‍ය ආයෝජන අත්සන් නොකළත් මේ වෙනකොට අපිට ලැබිලා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ කටයුතු ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමින් පවතිනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු නිල ණය හිමියන්ගෙන් මීටත් වඩා සහන අපේක්ෂා කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. තිරසාර ස්ථාවරත්වයේ මැයින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති සංවාදාත්මක වැඩසටහනට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. The external directive sucking process DDO parts has already been completed. There are a few parts. එක් කාර්යයක් තමයි බාහිර ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම. දීපාර්ශ්වික ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණිලා තියෙනවා. එහි අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා සාකච්ඡා අවසන් කරමින් ඉන්නේ. ඩෙල ණය හිමියන්ගේ කමිටුව සමග වගේම චීනය සමගත් ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. අප ඒ සම්බන්ධයෙන් මේ වන විට හොඳ ප්‍රගතියක් ලබා තිබෙනවා. අපි හිතනවා ඒ කඩිනමින් සම්පූර්ණ කරන්න හැකි වෙයි කියලා. අනෙක් පාර්ශ්වයේ තමයි වාණිජ්‍ය නැහිමියන්. එක පාර්ශ්වයක් තමයි චීන සංවර්ධන බැංකුව. එහි අපි හොඳ ප්‍රගතියක් ලබා තිබෙනවා. ස්වෛරී බැඳුම් කර හිමියන්ගේ කමිටුව සමගත් හොඳ ප්‍රගතියක් අත්කර ගනිමින් ඉන්නේ. පළමු වටේ සාකච්ඡා අපි විවෘත අන්දමින් පැවැත්වුවා. එම සංවාදයේ දිගටම පවත්ව ගනිමින් එයත් සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එම ක්‍රියාවලිය සම්පූර්ණ කළ පසු දීපාර්ශ්වික නැහිමියන්ගෙන් මීට වඩා සහනයක් ලබා ගැනීමට අපිට හැකි වේවි. අද විවේචන එල්ල කරන අයට මීට වසර දෙකකට පෙර රජය භාරගෙන රට ගොඩනැගීමේ භාරතූර කාර්ය ඉටු කළ හැකිව තිබූ බව රාජමාත ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එම අවස්ථාව මගහැර ආර්ථිකය යහපත් වූ අද දවසේ පදනම් විරහිත විවේචන එල්ල කිරීම හෙළා දකින බවයි මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. පැහැදිලිවම කියන්න ඕනේ මේ විපක්ෂව අදහස් එල්ල කරන ඒ වගේම මේ යන වැඩපිළිවෙලට විරුද්ධව කතා කරන සියලු දේශපාලන නායකයන්ට මීට අවුරුදු දෙකකට කලින් අවස්ථාව තිබ්බා ඔවුන් මේ වගකීම බාර අරගෙන මේ මට්ටමට රට ගොඩනගීමේ භාරධූර්ය කාර්ය ඉදිරියට කරගෙන යන්න. හැබැයි එදා ඒ වගකීම් වලින්
පැනලා ගිහිල්ලා ඒ වගකීම් වලින් මග ඇරලා අද ආර්ථිකය ස්ථාවර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් විවේචනය එල්ල කිරීම සාධාරණ නැහැ. බොහෝ වෙලාවට විපක්ෂ නායකතුමාගේ අදහස තමයි ආර්ථිකය සංකෝචනය වෙලා තියෙනවා කියන්නේ. හැබැයි එතුමා එදා රට වාරගත්තා නම් අද අපි 2023 අවසාන කාර්තුවේ 4.5% ආර්ථිකයේ වර්ධනයක් කරගෙන තියෙනවා. ඒක ගන්න පුළුවන් වේවිද කියලා එතුමාට කල්පනා කරන්න වෙනවා. මොකද මේ දක්වා ආපු ගමන් මගට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරලා මේ අවුරුදු දෙකක කාලය තුල රටේ බරපතල අර්බුදයේ පැත්තක තියලා තමන්ගේ දේශපාලනය වෙනුවෙන්ම විතරක් පෙනී ඉඳලා විවේචනාත්මකව කතා කිරීමට විතරයි විපක්ෂයට පුළුවන්. ඒ හින්දා විපක්ෂයට ආර්ථිකමය වශයෙන් දැක්මක් සහ වැඩපිළිවෙලක් නැහැ. අද මේ මාසේ 10 වෙනිදා අදින් හරියටම නැත්නම් ඊට වසර දෙකකට පෙර රටේ පැවති තත්ත්වයේ තවමත් කිසිවෙකුට අමතක වූ අයයි සිතන්නට බෑ. ඒ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යතුරෙන් ඉල්ලා අස්වි අග්‍රාමාත්‍යතුරයේ පුරප්පාඩු වී ඇති අවස්ථාවක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුහුරයට කෙනෙකු සොයන අවස්ථාවක්. පැය 24ක් ගෙවි ගොස් තිබුණත් කිසිවෙකුත් තවම එය බහරගෙන නැති අවස්ථාවක්. ජනතාව පීඩාවෙන් පීඩාවටම පත්ව සිටි අවස්ථාවක්. අගමැති ඉල්ලා අස්වීම නිසා කැබිනට් මණ්ඩලයත් අහෝසි වුණා. රටම කරන්නට හිටියේ ජනාධිපති පමණයි. ජනාධිපතිවරයාටත් රට පාලනය කර ගැනීම අභියෝගයක් වී තිබුණා. ඒ මොහොතේ රටේ ආණ්ඩුවක්ද නැත. එහෙත් තවමත් ජනතාව තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වලය. තවමත් තැනින් තැන ප්‍රචණ්ඩකාරී පිරිස් ආණ්ඩු පක්ෂයේ හිතවාදීන්ට සහ දේශපාලඥීන්ට පහර දෙනවා. අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් බොහෝ පිරිසක් කම්පණයට පත්ව සිටියා. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා තවමත් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය බහර ගන්නා ලෙසට ආරාධනා කළත් ඊට ප්‍රතිචාර නැත. ඔහුද මේ අවස්ථාවේදී කම්පණයට පත්ව සිටියා විය හැකිය. ඊට පෙරදින අරගල භූමියේදී ලැබූ අමිහිරි අත්දැකීම් ඔහු කම්පණයට පත් කළා විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ප්‍රතිචාර නැත. ඒ ඔහුටද අරගල භූමියේදී කිසිදු පිළිගැනීමක් නොතිබූ නිසාය. තව තවත් රට අරාජක විය. ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් තිබුණේ එක් විකල්පයක් පමණි. ඒ පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් හිමි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අගමැතිකම බහරගන්නවා දැයි විමසීම පමණි. ඔහු අභියෝගය බහරගත්තේය. වහවහා ක්‍රියාත්මක වී ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙව්වේය. ඔහු සමග සිටි පිරිසෙන් ඉල්ලා සිටියේ සියලු අපේක්ෂාවන් ලාභයන් අතහැර රට ගොඩනගන්නට එක්වන ලෙසය. තනි පුද්ගලයෙක්ගත් එම අභියෝගයේ දෙස රටක් පමණක් නොව මුළු ලෝකයම බලා සිටියේය. අපි දැන් යමුවන්නේ ඔබ සැමට වැදගත් වෙන තවත් කාරණාවක් වෙතට. ඒ තමයි මේ දිනවල පවතින බඩු මිල. අපි බලමු මේ දිනවල ඔබට ලබා ගන්න පුළුවන් අඩු මිලක නම් කොහොමද කියලා. අයිබෝවන් කවුරු මොනවා කිව්වත් ලංකාවේ හැමෝටම අඩුම මිල ලබා දෙන කාකෙල්ස් වෙත අදත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් දැන් ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩවලට අඩුම මිල කාකෙල්ස් වෙතින් ලබා ගන්න පුළුවන්. රතු පරිප්පු ₹288, කඩල ₹488, පොන්නි සහල් ₹255, සුදු නාඩු ₹199, පාන් පිටි ₹199. අපි දැන් බලමු නැවුම් එළවලු සහ පළතුරු සඳහා ඔබට ලැබෙන අඩුම මිල. වට්ටක්ක ₹70, තක්කාලි ₹90, ගෝවා ₹180, කේසි අඹ ₹330. ඉතින් කවුරු මොනවා කිව්වත් රට පුරා සින්න ඔබ හැමෝටම අඩුම මිල ලැබෙන්නේ කාකෙල්ස් වෙතින් විතරයි. ඔබත් දැන් ළඟමැති කාකෙල්ස් ₹285.
INX විනාඩි 4කින් ක්‍රියා කිරීම ආරම්භ ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. INX වේදනාව සමනය කරන විශේෂඥයා. මෙන්න ෆස්ට් වොෂ් එකේම කරදා ගන්න. SS සමුහතුවේ ඉස්සරිය ඇති කරන විශේෂ පිටසිය තමයි නම් මේ දශම නම් යාක් පළමු සේදුවේ සිට ඉවත් කරලා දැන් මික්ස් ෂැම්පෝ කිස නිදහසේ ඉදිරියට. හැමදේම කරන්නේ පැටියගේ පරිස්සමට අමුද්‍රව්‍ය පරීක්ෂාකාරීව තෝරා ගැනීම සමිත හිතකර බව සායනිකව පරීක්ෂා කිරීම වැනි ආරක්ෂිත පියවර 8කින් යුත් බේබි ශරමී පැටියට උපරිම සුරක්ෂිත බව සහතිකයි. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වය නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. ස්වභාවික ලුණු විදුරු මස නිරෝගී කරයි. ඇක්ටිව් ෆ්ලෝරයිඩ් දත් කුහර සෑදීම වලකා ද්විත්ව ආරක්ෂාවක් ලබා දෙයි. නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයට දරුවන් පිළිතුරු සපයමින් සිටියදී එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. කොටහෙන ප්‍රදේශයේ පාසල් දෙකකින් සිද්ධින් දෙකක් වාර්තා වුණා. ඒ සිද්ධින් දෙක අනාවරණය කරගෙන තිබුණේ ඒ කාර්ය මණ්ඩලයමයි අපේ විභාග මධ්‍යස්ථානවලට පත් කරලා තිබුණු. ඒ නිරීක්ෂකවරුන් සහ ශාලාධිපති යනුව විභාග දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ වාර්තා කරන ලැබුව අපේක්ෂකයෝ දෙදෙනෙක් ඒ පාසල් දෙකේ ඒ විභාග මධ්‍යස්ථාන දෙකෙහි ජංගම දුරකථනයක් ළඟ තියාගෙන ඉඳලා පාවිච්චි කරලා ඒ ප්‍රශ්න පත්‍රය ඡායාරූපයක් අරගෙන එළියට යවලා පිළිතුරු ගෙන්නාගත්තු සිද්ධියක් පිළිබඳව. ඒ අනුව මම වහාම ක්‍රියාත්මක වෙන විදිහට අපේ නිලධාරීන් දෙන්නේ ඒ ස්ථාන දෙකට යොමු කරා. එයා ගිහිල්ලා ඒ සිද්ධිය සම්පූර්ණයෙන් අනාවරණය කරගෙන තිබුණා. ඒකට මේ අපේක්ෂකයන් දෙදෙනම පෞද්ගලික අපේක්ෂකයන්, මේ පාසල් අපේක්ෂකයන් නෙවෙයි. ඊළඟට මේ තොරතුරු අනාවරණය කරගත්තට පස්සේ මේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී විභාගය ආරම්භ වුණාට පස්සේ ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කරලා යම් පුද්ගලයෙකුට යවලා පිළිතුරු ගෙන්නාගත්තු තොරතුරක් තමයි වාර්තා වෙන්නේ. මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම කොටහේන පොලිසියට පැමිණිලා ඉදිරිපත් කළේ පොලිස් නිලධාරීන් ඒ ස්ථානවලට පැමිණිලා මූලික පරීක්ෂණ කටයුතු පටන් ගත්තා. ඒකම ඒ ජංගම දුරකථන පොලිස් භාරයට ලබාගත්ත ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා. ඉතින් ඒ සිද්ධිය සම්බන්ධයෙන්ම මම අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් කරා. ඒකම හසලක ප්‍රදේශයේ සිද්ධියක් මට වාර්තා වුණා. විශේෂයෙන් හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක්ගේ යම්කිසි ගෲප් එකක මේ ප්‍රශ්න පත්‍ර විභාගයේ යන අතරතුරේදී සංසරණය වෙලා තියෙනවායි කියලා යනුව ඒ හසලක පොලිසිය මේකට සම්පූර්ණයෙන් මැදිහත් වෙලා ඒ පිළිබඳ මූලික පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. මට දැනට තිබෙන කරුණු අනුව මේ කිසිම තැනක මේ විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක්, විභාගයේ පෙර සංසරණය වීමක් ගැන කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. බත්තරමුල්ල නිලුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ ආසන්නයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටවා තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගනිමින් පරිගණක 160ක් ආධාරයෙන් සකස් කළ දත්ත පද්ධතියක් ඔස්සේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ. ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයක්ම මෙම මෙහෙයුම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු ඇති. මෙම කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය විලි ගමකි මහතා කටයුතු කරනවා. ඔය ජනාධිපති සූදානම් අර ඔයලා කියනවා වගේ තාම අර ප්‍රේක්ෂකයා තාම හම්බුන්නේ නැහැ. අපි ඉක්මනට ගන්න ඕන. දැන් ඔයලා කිව්වනේ ගන්න කියලා ඉක්මනට ඉතින් අපි ගන්න. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂේ නැත්නම් වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ගමනක් යනවද නැත්නම් පොදුජන පෙරමුණ තනිව යනවද? නැයිද අපි රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි. නිසි වෙලාවේදී අපි අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අපි ඉදිරිපත් කරන්නේ මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන ජනාධිපතිවරයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපිට හොඳ පරිණත නායකයෙක් ඉන්නවා. අයින්නේ
ජාතිය නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමාට බාර දීලා තියෙනවා. එතුමා හරියට වෙලාවට පක්ෂෙත් ඒ සාකච්ඡා කරලා තීන්දුව ගන්න. හොඳ නැති අය දන්නේ. හොඳ නායකයෝ තමයි දාන්නේ. ජාතික සංවිධායකවරයා විදියට මට තියෙන වගකීම තමයි ඇඳුම් මහලා සූට් එක මහලා තියෙන ඕනෑම කෙනෙක්ට ඇඳ ගන්න පුළුවන් වෙන විදියට පක්ෂ හදන එක. ඒ හින්දා මම මගේ වගකීම ඉටු කරන්නම්. මේ පක්ෂ ජයග්‍රහයි මාවතකට අරගෙන යන්න. අපි අවශ්‍ය වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මහත්මයාගේ උපදේශ අනුශාසනා මැද්දේ. බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පෙරවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළා. ඒ ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. 2951 දෙනෙකුට පත්වීම් ලබා දීලා තිබෙනවා. වාණිජ උපාධි ධාරීන් 1200ක් පමණ ඉල්ලුම් කරලා තිබෙනවා. එකඳු වාණිජ අංශයේ උපාධි ධාරී කෙනෙකුටවත් මේ පත්වීම් ලැබිලා නැහැ. සංවර්ධන ධාරීන් අතරින් උපාධි ධාරීන් 23000ක් බඳවා ගැනීම සඳහා සමස්ත පළාත් නමේටම අපි අයදුම්පත් කැඳවනකොට 52000ක් ඉල්ලුම් කළා. ඒ 52000ට ලිඛිත පරීක්ෂණයේ පැවැත්වීම සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව පසුගිය වර්ෂයේ මාර්තු 25 සූදානම් කළා තිබුණා. 33 දෙනෙක් උසාවියට ගිහිල්ලා අභියෝග කළා. වයස් සීමාව ඉහළ දමන්නයි කියලා 45 දක්වා. තවත් පෙත්සම් කරූ පිරිසක් කියාගෙන හිටියා පරීක්ෂණය නොතිය පත්වීම් දෙන්න කියලා. මේ දෙක සම්බන්ධයෙන් දුන්න තහනම් නියෝගය තමයි මම ඊයේත් මතක් කළේ. ගිය අවුරුදු මාර්තු මාසේ 23 ඉඳලා අද දක්වා මේ තහනම් නියෝගය තියෙනවා. විභාගය පවත්වන්න බෑ අපිට. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තියෙන කාරණයක් සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් අපිට ගන්න බෑ. අද දිනේ සුප්‍රීම කෝට් එකේ තවනඩුවක් කැඳවනවා. අර වැකේට් කරපු කෝට් ඔෆ් ඇපීල් ඕඩර් එක රිවයිස් කරන්නයි කියලා සුප්‍රීම කෝට් එකේ කැන්වස් කළා. ඒක නිසා අද තහනම් නියෝගය දුන්නොත් ගරු විපක්ෂ නායකතුමා කියන ඉතුරු උපාධිධාරීන්ටත් පත්වීම් දෙන්න පුළුවන්. මීට අමතරව අධිකරණයේ ගැටලුවක් නැති පත්වීම් යම් ප්‍රමාණයක් දීපු ධර්මාචාර්ය ගුරු පත්වීම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් ප්‍රතිපාදන වෙන් කරගත්තොත් දෙන්න පුළුවන්. හැබැයි අතපසු වෙච්ච ඔබතුමා දන්නවා ඔබතුමාගේ කාලේ මා හිතන 2021 ඉංග්‍රීසි ඩිප්ලෝමාදාරි විභාගයක් තිබ්බා. 500කට මදක් වැඩි සංඛ්‍යාවක්. ඒකේ සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ දිනවල යුක්තියේ මෙහෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල පොලිස් ස්ථානයේ හර්ෂ සමරසේකර කියලා වැඩ බලන ස්ථානාධිපතිවරයෙක් ඉන්නේ. දැන් මේක දඩමීමා කරගෙන මේ ප්‍රදේශයේ හන්දිවල ඉන්න තරුණ ළමයි සියලු දෙනාම පොලිසිය රන් ගිහිල්ලා 54 ඇතුළට දානවා. දැන් මේ වෙද්දි 11 දෙනෙක් ඉන්නවා තරුණයෝ. මේ සියලු දෙනාම ආපහු මේ සමාජයට සමාජගත වෙන්නේ කුඩුකාරයෝ විදියට. මේ මං හිතන්නේ මේ මන්ද මානසිකත්වයෙන් පෙළෙන පුද්ගලෙක්. පොලිස්පතිතුමාට කතා කරන්න පුළුවන්. අපිට කුරුණෑ දිස්ත්‍රික්කයේ DIG සීනියරියට කතා කරන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ මනුස්සයලා කතා කරන්න බෑ. ඇත්තට මේ ළමයින්ට අසාධාරණයක් ගන්න මේ යුක්තිය මෙහෙම දඩමීමා කරගෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර පොලිස් ස්ථානවල මේ වගේ සිද්ධි ගණනාවක් සිද්ධ වෙනවා. පොලිස්පතිතුමාට උදේම කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් හොයලා බලලා කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. මේ කාරණය අද ලංකාවේ ගොඩාක් දිස්ත්‍රික් වලට සත්‍යයි. මේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නීතිය Tamanta ඕන විදිහට අතකොලුවක් හැටියට පාවිච්චි කරේ වැරදි. මේ සමහර නිලධාරීන් කරන වැරදි නිසා සමස්ත ක්‍රියාවලියම ගරු කොතනෑතුමා දෝපු කිරි කලයකට ගොබ දැම්මා වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගරු ගෞරවනීය අවධානය යොමු කරලා ලෙස ඉල්ලා සිටිනවා. ඩිජිකොන් ගෝලීය ආයෝජන සමුළුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂ අවස්ථාවක් බව රාජමාතේ කනක හේරත් මහතා පවසනවා. ඩිජිකොන් ගෝලීය ආයෝජන සමුළුව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ මාධ්‍ය අමුටෙක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරන රටක් ලෙස තවදුරටත් ඉදිරියට යා යුතු බවයි රාජමාත්‍යවරයා කියා සිටියේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ ජාත්‍යන්තරයට මේ වර්ෂයේදී මේ සමුළුව ගෙනහෙල්ලා ඒ ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න මේ තුලින් හැකියාව ලැබෙයි කියලා. ඒ ආයෝජන තුලින් අපේ රටේ ඉන්න විශේෂ දක්ෂතාව ඇතින් තරුණයන්ට අවස්ථාව උදා වේ කියන බලාපොරොත්තුව තියෙනවා. මං හිතන්නේ හොඳම අවස්ථාව අපේ රටේ ආයෝජන කිරීම සඳහා අද අතිගරු ජනාධිපතිතුමාගේ ශක්තියෙන් නායකත්වයෙන් අද ආර්ථිකයේ ස්ථාවර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම උද්දමනය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රටේ ආයෝජනය කිරීම සඳහා අපි හිතනවා මේ තුලින් විශේෂයෙන්ම තාක්ෂණය ඩිජිටල් ආයෝජන කිරීම සඳහා අපේ රටට පැමිණෙයි කියලා. බේරුවල නගර සභා බල ප්‍රදේශයේ එකතු වන අපද්‍රව්‍ය වත්තිමි රාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන් මතුව ඇති සෞඛ්‍ය ගැටලු විසඳීමට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මැදිහත් වුණා. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැතුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා අග්‍රා මාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි සාකච්ඡාව පැවැතුණේ. රාජ්‍ය මාත්‍යපියල් නිශාන්ත මහතා මෙන්ම නිලධාරීන් පිරිසක් මීටෙක් වුණා. ලබන අඟහරුවාදා බේරුවල ප්‍රදේශයට ගොස් තත්ත්වය සොයා බලා ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙස අග්‍රා මාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඉදිරි මාස දෙක ඇතුළත දකුණු පළාතේ ගුරුපුර පාඩු 3230ක් පිරිවීමට කටයුතු කරන බව පළාත ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා පවසනවා. උපාධිධාරීන් පිරිසකට ගුරුපත්වීම් ප්‍රදානය කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දකුණු පළාතේ උපාධිධාරීන් 900කට ආසන්න පිරිසකට ගුරුපත්වීම් පිරිනැමීම වැලිගම නගර ශාලාවේදී සිදු කෙරුණා. ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනම නියෝජනය වූ පරිදි උපාධිධාරීන් මේ සඳහා තෝරාගෙන තිබුණා. ගුරුපත්වීම් ප්‍රදානය සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. තමන් ජීවත්වන ප්‍රදේශයේම පාසලක සේවය කිරීමට මෙම ගුරුවරුන්ට අවස්ථාව සලසා දීම විශේෂත්වයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ කියනවා මොනතරම් පංකොළොත් වුණත් අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒවට බඳවා ගැනීම සියල්ලම කළ යුතුයි. නැත්නම් රටක් වැඩෙන වාසනාවට අද රට පාලනය කරන ජනාධිපතිතුමාට තමන්ගේ කියලා රකින්න තිබෙන්නේ, ආරක්ෂා කරන්න තිබෙන්නේ ජාතිය සහ රට. ගුරුවරයන්ගේ ප්‍රඥප්ති ශක්තිමත් විය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමාජ සාධාරණත්වය ගැන කිව්වා රංජිත් යාපා මහත්මයා අධ්‍යාපන ලේකම්තුමා හැටියට. ඒ සමාජ සාධාරණත්වය ගොඩනගපු හොඳ පුරවැසියෙක් තමයි අද ලංකාව පාලනය කරන්නේ. 77 එදා බලය ලැබුණාම ගුරුවර ගුරුවරයන් පත්කරේ දේශපාලඥය. තරුණ රනිල් වික්‍රමසිංහ වයස අවුරුදු 20 ගානේ අධ්‍යාපන ඇමතිවරයා වෙලා එතුමා මුළු පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ සියලු දෙනා තරහ කරගෙන එතුමා යමක් කරන මොකද්ද? ගුරුවර ගුරුවරියන්ට තරඟ විභාග ක්‍රමය ඇති කරනවා. ඒක ඇති කරේ ලංකාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. දැන් අපේ රටේ පුරුද්දක් වෙලා තියෙනවා මේ ඉස්කෝලේ ඉඳලා මේ ඉස්කෝලේට යන්න බෑ. ඒ එකක්වත් වෙනස් කරන්නේ නැහැ. මම වයඹදිත් කරා වෙනස් කරේ නැහැ. කවුරුකවත් වෙනස් කරන්න ඒ හේතුව එහෙම නැත්තම් මේ අධ්‍යාපනය හදන්න බෑ. අද දකුණු පළාතේ අපේ ප්‍රතිඵල හොඳයි, අපි ඉහළයි කියලා කිව්වට අපි උසස් පෙළ ඉන්නේ පළාත් 9න් 8 වෙනි තැන. අධ්‍යාපනයේ ප්‍රධාන දේ හොඳම දේ දරුවන්ට අපි දෙන්නේ. ප්‍රධාන දේ ගුරු ගෞරවය කියන එක තියාගන්න. ඔබ නිකම්ම නිකන්නේ ඔබ විභාගේ පාස් වුණා, උපාධිය ගත්තා. ඔබ දැන් සුදුසුම කෙනෙක් හැටියට තමයි විද්‍යාලයකට යන්නේ. දරුවෙක්ගේ අධ්‍යාපනයට ඔබ දායක වෙන්නේ. ඒක ඔබේ ජීවිතේ ඔබට ලැබෙනවා කවදාහරි. කෑගල්ල සහ මහනුවර අතර නව සංචාරක කලාපයක් ආරම්භ කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. මෙරට සංචාරක කර්මාන්තයට කෑගල්ල දිස්ත්‍රික්කෙන් ලැබෙන්නේ සුවිශේෂී දායකත්වයක්. යෝජිත පින්නවල කිතුල්ගල සංචාරක කොරිඩෝවට සමගාමීව කෑගල්ල සහ මහනුවර අතර නව සංචාරක කලාපයක් බිහි කිරීම තුළින් එම දායකත්වය තවත් ඉහළ යනවා. එමින්ම අරනායක, බුලත් කෝපිටිය, මාවනෙල්ල, රඹුකන හා නාවලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂද මෙම නව සංචාරක කලාපයට ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමින්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙවැනි තෙක් සංචාරකින්ගේ ඇස නොගටුණු නමුත් පාරිසරික හා පුරා විද්‍යාත්මක අගෙන් ඉහළ වටිනා ස්ථාන සංචාරකයන්ට විවර කරමින් කලාපය තුළ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. අරනායක, අසුපිනි ඇල්ල, මාවනෙල්ල, සූර සරදියල් කළ හා එම ගම්මානය, බුලත් කොහුපිටිය හා යටියන්තොට දියලි සමූහය, රඹුක්කන, පදවිගම්පොළ, ගල්මැස්ස ඇතුළු සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන මෙම ව්‍යාපෘති යටතේ සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. පින්නවල සංචාරක කලාපයේ සංවර්ධනයට මෙවැනි විට රුපියල් මිලියන 139ක් හා කිතුල්ගල සංචාරක කලාපයට රුපියල් මිලියන 202ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ පින්නවල සංචාරක ව්‍යාපෘති 13ක් හා කිතුල්ගල සංචාරක ව්‍යාපෘති 9ක් ආරම්භීමට නියමිතයි. ජයගමු ශ්‍රී ලංකා බැයි 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. මේ අතර කොරියා රජයේ මූල්‍ය හා තාක්ෂණික සහාය ඇතිව පාවින සූර්ය බල නියම ව්‍යාපෘති දෙකක් කටයුතු අවසන් වෙමින් පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරී සමග එක්වයි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සහ සෙවනගල කිරි ඉබ්බන් වැව ආශ්‍රිතව පසුගිය වසරේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය ලබන ජූලි මාසය වන විට අවසන් කිරීමට නියමිතයි.
මෙගාවොට් එක බැගින් වූ විදුලි උත්පාදනයක් සඳහා වන මෙම ව්‍යාපෘති දෙක කොරියානු වෙළඳ කර්මාන්ත හා බලශක්තිය අමාත්‍යාංශයේ තාක්ෂණ ප්‍රවර්ධනය සඳහා වූ කොරියානු ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකිරෙනවා. Detol Gold Wash within Laksha 50ක රන් කාසි හැමදාම ජයග්‍රාහකෙක්. Detol සබන් කර ඇසුරුම සූරා DT Stack රහස අංකය යොදා 2343ට SMS කරන්න. රන් කාසිය අරගමු දිනලා. ෆ්ලෝරයිඩ් සහ කරාබනට එකට තියෙන ක්ලෝගාඩ් වලින් දත් මැද්දන දත් තරක් වෙන්නේ නැහැ. ක්ලෝගාඩ්? ඔව්, ක්ලෝගාඩ්. කැවිටි එක්ස්පර්ට්. නවීන විද්‍යානුකූලව කරාබනට තෙල් සහ ෆ්ලෝරයිඩ් ඇක්ටිව් සෙට් කරමින් වසර 30ක් පුරා ඔබට දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් දෙන ඩුවල් ඇක්ෂන් ක්ලෝගාඩ්. අම්මලාගේ විශ්වාසයේ සහතිකය. කොයි කාගෙත් පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවට සුපර්. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. රත්ති කිරිපිටි හෝ කිරිතේ පැකට් වල ඇති එල් අකුරින් පටන් ගන්න අංකය ඔබේ විස්තර සමග 0777-743-743ට SMS කරන්න. රත්ති නුවණක්කාර අවුරුදු වාසී. වර්තමානයේ දේශපාලන අත්හදා බැලීම් සිදු කළ යුතු කාලයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පෙන්වා දෙනවා. සිරිකුත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පහුගිය අවුරුදු දෙකක කාලය තුළ මේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව එතුමන් කර ප්‍රකාශ කීපයක් අපි මතක් කරගන්නවා. මුලින්ම කිව්ව කතාවක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපිට ලැබෙන්නේ නැහැ. ඩොලරය රුපියල් 600-700 පැනලා ආවි. බඩු ගන්න විල් බැරක්ක වලින් තමයි සල්ලි ගෙනියන්න වෙන්නේ. ඒ වගේම රටවල් වලින් සලකන්නේ අපේ ජනපෙතුමාව ලෝකේ පිළිගන්නේ නැහැ කියලා. එතකොට ආදනීය ධනාත්මක වර්ධනයක් වෙලා තියෙද්දී එතුමන්ලේ විවේචන කරන්නේ මම නම් හිතන්නේ මේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව ජාත්‍යන්තර මූල සංවිධාන මොනවද කරේ එතකොට මහ බැංකුව මොනවද කරේ මුදල් අමාත්‍යාංශය මොනවද කරේ කියන පිළිබඳව කිසිම දැනීමක් එතුමන්ලාට නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද එහෙම දැනීමක් එතුමන්ලාට තිබුණා නම් ඒ වගේ මෝඩ ප්‍රකාශ කරන්නේ ආර්ථික සම්බන්ධයෙන්. මේ රටේ ආයෙත් අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නැහැ. අත්හදා බැලීමක් කරා, අත්හදා බැලීම ෆේල් වුණා. අත්හදා බැලීම සඳහා ගෙනාපු රාජ්‍ය නායකයා මේ රට දාලා ගියා. රට දාලා ගියාට පස්සේ අත්හදා බලන්න ලැබුණ රනිල් වික්‍රමසිංහ කියන චරිතය. එතුමා අද මේ රට මේ තත්ත්වයට ගෙනල්ලා තිනවා. ආයෙ අත්හදා බලන්න දෙයක් නැහැ. අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා නම් IMF එක හැරවෙන විකල්පයක් නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා නම් ඒ හැර විකල්පයක් නැහැ කියලා. එහෙමනම් ඒ කටයුත්ත මේ දක්වා කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා හැර විකල්පයකුත් නැහැ කියන එකත් අපි මතක් කරලා දෙන්නට කැමතියි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේට වසර 150ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ලබන ජූනි 6 වනදා සැමරුම් උත්සවය පසර 3:30ට නීති විද්‍යාල පරිශ්‍රයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලය අවුරුදු 150 සමරන අවස්ථාවේදී ආසියාවෙම ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය වශයෙන් සැලකෙන්නේ 1874 ස්ථාපනය කරනු ලැබූ ශ්‍රී ලංකා නීති විද්‍යාලය. 2024 ජූලි මාසේ 6 වෙනිදා අපරභාගයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිශ්‍රයේ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවයට බලාපොරොත්තු වෙන අතිගරු ජනාධිපතිතුමා සහභාගී වෙයි කියලා ඔහුත් නීතිඥෙක් වශයෙන් කටයුතු කරන නිසා නීති පීඨයෙන් හෝ වේවා වෙනත් ආයතනයකින් හෝ වේවා නීති විද්‍යාලයෙන් හෝ වේවා ඒ සියලුම ශිෂ්‍යන්ට මේ අවස්ථාවට සහභාගී වීමට අයිතිවාසිකමක් තියෙනවා. සියලුම නීතිඥවරුන්ට සහ නීතිඥවරියන්ට එම අවස්ථාවට සහභාගී වීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන්න අපි අදහස් කරනවා. ඒ කියන්නේ සියලුම කාණ්ඩයන් නියෝජනය වන ආකාරයට තමන්ගේ මතකය නැවත වරක් මතක් කිරීමක් හැටියට. හැන්දෑව 6:00 පස්සේ අපි පටන් ගන්නවා තව දෙවන සැමරුම් උත්සවය කොළඹ 7 CHNFC නැතොත් ජිම්කානා කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව මේ පණිවිඩය ලැබෙන ගොස් මේ උත්සවය සාර්ථක කරලීම සඳහා සහභාගීත්වය සාර්ථක කරලීම තමයි මම හිතන්නේ අපි අරමුණ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අවමය 3500ක් විතර ප්‍රමාණයක් එදින මේ උත්සවයට සහභාගී වෙයි. බඩ පිරුණොත් කන්න බැරි වෙයි.
ලේටස්ම ෆෝන් එක ගන්න තව චුට්ටයි මදි. ලේටස්ම ෆෝන් එක ගන්න කන්නේ බොන්නේ නැතු ඉන්නේ. ඩයලොග් හඳුනා දෙන ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එකෙන් අතම 140ක් ගෙවලා ලේටස්ම ස්මාර්ට්ෆෝන් එකක් ගෙදර ගෙනියන්න. ඉතිරිය ටික ටික ගෙවන්න. මිරිස් කුඩු ටිකක් වෑංජනයකට දැම්මාම දැනෙන අපේ රස රස විතරද? ඇයි ඖෂධීය ගුණය? අපේ කමට ලංවි රටේ සමට එකසේ විවග රසින් රස ගන්වන අපේම අපේ අභිමාන විජය නාමයයි සම මේක අපේ රස රහසක් අපේ රසය රටේ සැමට ලංකාවට ආවම කටපරිස්සම් කරගන්න මාලදිවයින් හිටපු ජනපති මෞබිමට කියන කතාව වුණා. පතලේ මැණික් හොයන ලංකාවේ එකම කෙල්ල තරුණ දික්කසාද පසුපස සැඟවුණු මහා පොදු සාධකය අර්ශස් රෝගියට සුව දෙන ඖෂධීය අලකොළ මාළුව නොමිලේද යෙහෙලි කාන්තා පුවත්පතද සමගින් මේ ඉතා මෞබිම කියවන්න. ජේෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර අභහව ප්‍රාප්ත වුණා. ජාතික රෝහලේදී ඒ මහතා අභහව ප්‍රාප්ත වන විට 77 වන වියෙහි පසු වුණා. 1947 අප්‍රේල් 7 වනදා උපන් ඒ.ඩී. රංජිත් කුමාර මහතා කොළඹ කේරී විද්‍යාලයෙන් හා ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. 1970 වසරේදී ඔහු ලේක් හවුස් ආයතනයට එක්වමින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඔහු බොහෝ කලක් සරසවී සහ සරසී යන සතිපතා සිනමා පුවත්පත්වල කර්තෘදුරය දරුවා. ලක්දිව පුවත්පතේද ඒ මහතා සේවය කර තිබෙනවා. සුමති සම්මාන උරලේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ ඒ.ඩී. රංජිත් කුමාර මහතා විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රය ඇතුළු ජනමාධ්‍ය කටයුතුවල දශක පහක් පුරා රැඳී සිටියා. ඔහු කොස්ක සන්ධිය, ගාමිණී, හෙළ සිනමා සක්විති, රුක්මණි දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රුධිර රේඛාව, නොවපැරණිය ලිපිසරණිය ඇතුළු කෘති ගණනාවක කතුවරයාද වනවා. ඒ මහතා ජනප්‍රිය ගායන ශිල්පිනි දමයන්ති ජයසූරි මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අතර සරසවිය කර්තෘ නුවන් නයනජිත් කුමාර මහතාගේ පියානන්ද වනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත ඒ.ඩී. රංජිත් කුමාර මහතාගේ දේහය හෙට පෙරවරු 8 සිට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර පෙරවරු 10ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතයි. ඔබ වෙත කෙනීමේ අනුග්‍රහක දායකත්වය පැන්ඩා බේබි වල ශාක්‍මය ගුණ ඔබේ දරුවාටත් පැන්ඩා බේබි ස්වභාවිකයි ආරක්ෂිතයි. විදේශ පුවත් ගෙනෙන්නේ දිලුෂී වරුණිකා. වසර දෙකක වේගවත් වර්ධනය හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථික අවපාතයෙන් මිදුණු තත්වයකට පත්ව තිබෙනවා. සටන් විරාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමග ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළා. එය ඇතුළු ලොව පුරා උණුසුම් පුවත් කිහිපයක් දැන් විදෙස් පුවත් තුලින්.